ඩියස් දෙට්කි වහම මොකක්දයකෙන් තේරුම් කරන්න ඔඩියස් කන්නේ මේ සිංහලය පරිවර්තනය තම පිළිකුල් සහගත නාය පිළිකුල් සහකත නාය කියනෙවුම ජනතාවගෙවන් ඩෝ නෑ නෑ හොරකන් කරලා නං ඇයි ජනතාව මේ නායකවන් ඩෝන කියන ප්‍රශ්නේ දැන් තැන්තැන්වල විවිධ දේශපාලන පක්ෂ ස්තේජෝල්ටකි හිලාහනු නා හොරකන් කර මංගේ යහගෙනයි දේශපාල විකල්ප දේශපාලන පක්ෂක මහචාර්යවරු දෙන්නෙක් කියනවා නය හොරකන් කරක්. එනිසා අපි මේ නය ඔක්කොම නැවත විමර්ශනය කරන. විමර්නය කරනවා කියන එක ඊළඟට මොකදද ඒකෙන් ගන ඊළංඟියවර. හොරකං කරපුනයගවන්ඩ ඔන්නෑ. ඇව ජනතාවට අදාල නෑ. අපි තැන්තැන්වල අහනවා කියනවා නාය මෙච්චර ගත්තතා ටිලියෙන් නටක්. මු දත්ක්කා තිය ටිියන් දෙකයි ටිියන් හ හොක හොකන් කරලා. ඇත වසියම අත්තිසයින්ම සරල දෙයක් තෙරුම්ගන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ එක හේතුවත්තමයි ඩොල්ර් වලින් නායගත්තහම රුපියල් අව ප්‍රමාණ වෙනකොට ලෑබිල කමත්නැත්තං අපිට ගෙවන්න තියන අපේ අය ප්‍රමාණ රුපියල් වලින් වැඩි වෙන අ එකක බැත් හරි. ්‍ර වාාකීම් පත් එක වැඩියුුණවා නමුත් මොකක් හරි පාවිච්චි කරන්න පුළුවන්ද බැරදි කියන එක වෙන ද වරාක් හැදුවද ආපෝට්ටකක් හැදුවද කොළුණක් හැදුවද පෝ සේඩියම්ම එකක් හැදුවද ගෝච්චි පාරක් හැදුවද කියනක ඒ ඇසට්ටකුවත්කම බැරීවැලි් කල නෑ. හැරි එතකොටට මූලික වස්යෙන් එක හේතුවක් එක අනිත් හේතුව තමයි බා්ඩාකාරය පොතේ තියෙන්නේ නටික ලෑබිලි ටිස් ටික ගෙවන්න තියන ටික මුකද රජයේ මැදිහත්ව තමයි මේ වරගෙන තියන්නේ හැබ ඇසට්ටක තියෙන්නේ සමල්ලාට ආඩයකි එමන ුඩගේ එමනත් වෙන මොකක් හරි රජය හායතනක පොතේ තියෙන්නේ එතකොට ට්‍රීලියන යම්කිසි ප්‍රමාණයක නාය තියෙනවා ඊට වඩ අඩු ප්‍රමාණයක බාණ්ඩාකාර පොතේ වත්කම් තික තිය. දෙක අතර තියෙන න හොරකං කරලා කියලා නමයි මිනිසුන්ට කියන උත්සාහගන්න. හොරකං කරපුවා ඇති හොරකං කරවා ඇති අපි ගැ හොරකං කර නෑ කියලා. හොරකං කරපු හාදෝ ගැන නෙමේ අපි මේ කතාගැන. අපි කතාග මේ දෙක අතර තියෙන පර්තරය විශ්ලේෂනාත්මකව. ඒ නීති අනුකූලව මොකක්ද වෙලා තියෙන කියන එක ඒ පෙන්න්න හැකියාවත් තියෙනවා. දැන් ඕඩියස් කියනෙන් කියන්නේ මේ හොටන් කල්ලා තියෙනවා එතු මේ කටයේ මේ හොරකන් කරල කො හරි අරගෙන හිල තියෙනවා. ඉතින් ඒ නිසා මේ නය සියලුමදේ විර්ශණය ක රන්්ඩෝන ඒක අදහස් වෙන්නේ සීරුුණය ගවන්න අවස්ථාවයක් නෑ කියනක ෝක ඉස්සල්ලම දේශපාලන පක්සේ ආර්ථික මණ්ඩලේ ප්‍රධානයා තමයි ශ්‍රී ලංකා ආර්ථික සමුලුවේදී. කොළඹ වානිච මණ්ඩලය විසින් පවත්වපු දෙදා ශවිස්තතුනය නොවැැම්බර් මාසයව කතාව කිව්වේ. ඉඩ පස ඊට පස්සේ සතතියකට හෝ දෙකට පස්සේ. ලා තිය අපි ොල බැලුව මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර නාහිමියොව උදේ කෑමට හම්බෙලා තියෙන ඔය කට්ටියම දෙසම්ප්‍රමාසි පස්වෙන්ද උදේ කෑමට හම්බෙලා සාකච්ඡා කරල තියෙනවා ජාත්‍යන්ත නාහිමියඔත් එක්ක මෙ අයිස් මේ බොන්ඩ හොල්ඩ ස් ලත් එක සාකච්ඡා කරලා කියලා තියෙනවා කිසිම විදිකට අපි මේ නාහොරකංකරපු කතාවක්ත් ඕඩියස් කතාවක් පිළිකුල් නාය සම්බන්ධයෙන් කතාවක්ක් කර නෑ ක ඒ පුද්ගලයන්ට දීරතියෙන පනිිවිඩේ තමයි කිසි ප්‍රශ්නයන් නෑ නැවත විමර්ශනයක් සිද්ධවෙන්නේ නෑ එකඟ වෙච්චා ආකාරයට මේ නායගෙ වන්න දවිපාර්ශ්වික සහ පානච නායක වන්න බලාපොරොත්තුවෙනවා අයි කියලා. ඊට පස්සේ ටික දවස කර පස්සේ ඒ ඔය දේශපාලන කණ්ඩාමම නායකය කියනවා මේ ඔය ජවානිජන ගන්නකොට අපේ රටේසිීහට පහක් වැඩිපුර ගෙව්වා. ඒ නිසා ඉදිරියේදී ඔය නාෑ අපිට එකට්ටියට බලාපපුරච්චුජියත ගෙවන්ඩ ැරි නම්. ඒකට ප්‍රශ්නයක් නෑ කියලා. ඒගොල්ලෝ පිළිගනයීම කියලා. ඉටමස්සේ ඒ කණ්ඩායමේම තව නායකේ ලංකාදීපේ චමින්දමුණ සිහට කියනවා ජනවාරි මාසේ අග අපි කිසිම විදිකට, නොගෙවඉන්න බලාපොරොත්තුවන්න්නෑ ඔක්කොම නාෑි ආයෙත් ගෙවනවා කියලා B නා අරගෙන තිය නය ජනරජය විසින් අරගෙන තියනය ඔක්කොම ගෙවනවායි කියලා. ඉට පස්සේ ඊයවන් අහගෙනයි නැවතත් ඔය දේශපාලන පක්ෂේම ආර්ථිකවුන්සිලයක් කියල තුන්දනෙ කදාගෙනින්වා. ඒකේ ඒගුල්ලුන්ගේ ප්‍රධානයා කියනවා මේ මේ පිළිකුල් සාගත නායක සම්බන්ධෙන් ආයකතාවක් කියන. ඒකෙන් කියනවා මේ නායවල නැවත විමර්ශණය කරන්න ඩෝන නා හොරකං කල්ලා තියෙනවා මේ මහචාරයවරු දෙන්නව මේ නාය හොරකං කරපු කතාවක් ගැන කතා කරු ඉති එන්ස නා හොරකං කල්ලා තියෙනවල ජනතාාව විසින් මේ නායග වන්්ඩෝන නෑ කියන තැන මේ පුද්ගලය ඉන්න ඉතුර හොරකන් කල්ලා තින ප්‍රමාණය මොකක්ද උත්සාහ කරනවා කියන්න පරතරය මං කලින් කියපු පර්තරය තමයි පුද්ගලයන් විසිය හොරකන් කලා තියෙන කෙන දැම් ඇයි මේක වැදගත්වෙන්නේ වැදගත්වෙන්නමිනි මේකයි දැන් අපිට තියෙන ඊළඟ පින්ම තමයි ඕ එක ෆිසිල් ක්‍රඩිට කමිටි එකන පරිස් ලබ් එක කට්්‍යය සමඟ විපර්ශවය නය සම්බන්ධයෙන් එක තාවකට එන්ඩෝන් එමෝ යකක් ගහන් ඩෝ එග්‍රීටක එන්ඩෝනි ඒක මේ එනමාසේ වසිින්තන් අFල් බැංක්් මීටින් වල්ලදි කරන්න බලාපොරතිනයි කියලා ආණ්ඩුව මුදල් ඇමතිවරයෝ කියනවා ඒ ගොල්න් එහෙම බලාපොරොත්තුවත් තියෙනවා කියලා ඒකට එහා කිහිල්ලා තවත් බිලියන ඇමරිකන් ඩොර් බිලියන කොමත් යම් පොලිියත්ක් එක තුුණ හාම දාසේට දාහතකට විත්‍ර කිිට්තුුවවෙන්න ප්‍රමාණයක් වානිසි නායතිය නව ජාත්‍යන්තර ෛයිරී බැඳම් කරත් එක්ක. ඒවට එකගතාවයක් එන්ඩත් ඕන. ඒකට එකඟතාවයක් එන්න කලින් සාකච්ඡාවක් කරන්න ඕන සාකච්ඡාවක් කරන්න කලින් එඩඒකක් අස්සකරන්න ඕන නොන්ඩස් ලෝසෙග්‍රීීම් එක හරි ඒඇනි සාකච්ඡා කරන්න දේවල් වෙන පාර්ශවෝල්ට කතා කරන්න එකළු සූදාලන්න නෑගල Nඩ ඒ එකක් අස්සංකරන්න කලින් සාකච්චාව පවත්තන්නටත් බෑ ඉන්දියක් සංගරලත් නෑ. හරි එදකොට නායහිමියෝ කියනවා අපි දැ අදි සම්බර්මාසයන ජනවාරි මාසය විතර තද්ද ලියුමක්ක කියවල තිබ්බා අපි කොෝම හරි ඊළඟ පාර අF වාාරිකය නවත්තන්න සියලු පරිශ්‍රමය දරනවා මේක ආණ්ඩුවට අF එකගේ ඊළඟ ප්‍රංචික ලබා ගන්න දෙනෙ නෑ නායගිවසුමකරට එල්ල බෙනකන් කියලා. කියලා ඔවුන් මැකරෝලෙවල් බොන්ඩ කියලා යෝජනාවක් ආණ්ඩුවට එවල තියනවා. ආණ්ඩුව කියලා තියන අපි සූදානන්න බාරගන්න ඒක හරි මොකද යම් කිසි විදිකට අප්සයිට් එකක් ඒ කියන්නේ බලපපුෘතුනාට වැඩ වර්ධනයක් ලංකාවේ ඇති වෙනව නං ආර්ථිකය ඒ වැඩිපුර ප්‍රමාණය නයිහිමයන්ට අන්ඩබෑ අපි තඳින්ම අපේ පාලිමේන්තුවයේදී සඳහන් කල්ලා තියෙනවා. ඒක අන්න ඕන මහ ජනතාවට සහ මූලික වස්සයෙන් අර්සාධක අරමුදලේ සාමාජිකය ඇන්ට කියලා. ඒ වෙනුවට අලුත්්‍යෝජනාව කිතිරිපත් කරලා තියෙනවෙල් දැන් සතයකර දෙකට කලින් සාමාන්‍ය ජාත්‍යන්තර මූලයවලද පොලේ සාකච්ඡාවක් යනෝ. ඒක කොයියාකාරයෙන් ඉදිරියට යනවාද කියලා දන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය කාරණාව නිසා තමයි. රදගත් සහ වග කියන විපක්ෂයක් හැටියට. අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දරකාලයේ තව තියන මාස කිහිපෑ. ඊට පස්සේ එන ඕනෑම රජයකට වගකීමක් තියනවා දේශපාල පක්ෂයක් හැටියට නවේ. ස්වයිරී ජ ජනරජය හැටියට එකඟතාවය රකින්ට. හරිේ? එක්කංගතාවේ රකන්න. දැන් අපි දොලොස් වනද අප්‍රේල්මාසේ බංකොලොත්තුනා කියන හේතුව මොකක්ද කතාවට හේතුව තමායි නයවාරිකයක් ගෙවාගන්න බැරිවීම. හරිේඒ නයවාරිකයක් ගෙවාගන්න බැරිවුණේ ඇයි එක්කඟ වෙලා තිබිච්ච දවස්සට අපේ අතේ සල්ලි තිබිච්ච නති නිසා. ඒ නොහැකියාව නිසා රට කඩාගෙන වැටුණ. රට කඩාගෙන වැටුණ හම කිසිම ජාත්‍යන්තර ආයතනයකින් අපිට නය දෙන්න සූදානං උන්නෑ. ඉට පස්සේ කිසිම ජාත්‍යන්තර බැංකුවකින් අපේ බැංකුවක එල්LC එකක් භාරගත්තේ නෑ. ඒ නිසා අපට තෙල්ගන්න බැරිවුණ අපිට බෙත්ගෙන බැරිුුණ නොකුද දෙවල් කරන්න බැරි වුණා සම්පූර්යෙන්ම රට කඩාගෙන වැටුුණම්. ඒ මොකද ජාත්‍යන්තර මූල්්‍යවෙලඳ පොල වැඩ කරන්නේ ඒ දැඩි විශ්වාසයක් මත. ක එකක් මත ඒක රඳාපාවතින්නේ යම්යම් රේට චන්සි මඩිස්ස්න්P යනාදී වශයෙන් රේටිං එකක් දෙනවා ඒ ඔක්කොම මත. දැන් පලවෙනි පාර අපි බංකොලොත් තුනහම වෙච්චා බැදිය ගැන නැවත කතා කරන්න අපිට අවශ්‍යතාව යන්න අපි ඔක්කොම දන්න. දැන් රනිල් වික්්‍රමසිංහ ජනාධිපතිවරයා ගිහිල්ලා මේ අල්ුත් ණය ප්‍රතිව්හගත කිරීමේ එකඟතාවකට අස්සංකරෝත්තෙන්. එතුමා හිටියේ නැතිවුණට ඊළඟටෙන් ආණ්ඩුවට සම්පූර්ණ වගකීමක් තියෙනවා ඒක ඒ විදිටම ඉස්රහට අරගෙන යන්න. එතකොට යම් දවසකයි යම් ගෙවීමක් කරන්න තියෙනවා කියලා රනිල් වික්‍රමසිංහ මුදල් ඇැමතිවර හටිට ජනාධීපතිවරයා ැටට අස්සංකරෝත්තෙන්. එදාට මේක ගෙවන්න කවුහරි කණ්ඩාමක් සූදානන් නැත්ත. මොනම් හෝ හේතුවක් නිසා. අපි දෙවන ණය පැහැරහැරීමකට ලක්වෙනවා. දෙවනිින් අය පහරහැරීමකට ලක්වුණනෝතෙන් නැවතත් අපිට අ අපප්‍රේල් මාසේ විඳින්න වෙච්ච දුකවිඳින්ට සිද්ධ වෙනවා. ඉන පස්සේ, දේශයන ප්‍රතිසක් පවිවකත කරන්නේ කියලා දෙවනි පාරගියෝතින්හෙම අර්ථසාධක අරමුදුට ආයෙත් වදිනවා. ජනතාවට ජීවත්ෙන්ට බැරි තත්ත්වයක් උදාාවෙනවා. ඉතින් අන්න ඔය කාරණාව නිසා තමයි අපි කිව්වේ ජනාධිපතිවරයට නායහිමියන් සමග අයම එ් එකක ගැන්න මේ කතාව. නායහිමියන් සමඟ එකඟතාවකට එ කලින් ජාත්‍යන්තර ඒ බැඳුම් කරහිමියන්, වානජ නාහිමියන් දවිපාශක නාහිමියන් සමඟ විපක්ෂ සාකච්ඡාවකට ආයුතුයි. එතන තමයි විනිවිධභාවයක් තියෙන්නේ. රනිල්වික්‍රමසිංහගේ දුරකාලය තව ගොඩක් කල් තියෙනවඩ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ චන්දකට ඔන්න මෙන්න තියලා එවැනි සාකච්ඡාවකදී. ජනරජයේ හැටියට වගකීමට නං මොකද අපි බලාපොරොත්වෙනවා ඊළඟ ආණ්ඩුව තව මාස කියප එකින් ගන්්ඩ්. හරි එහෙම නම් අපිට හැකියාවක් තියෙන්ඩෝනේ මූන් සමක සාකච්ඡා කරලා ඒ වැඩපිළිවලට එකඟ වෙන්න පුළුවන්ද බරිත කියන එක පිළිබඳව තීරණය කට එන්න. ඉති අපි මේ කතා කරන්නේ වග කියන විපක්ෂයක් හැටියට. තැන්තැන්වල අපි ගිහිලා කියන්නේ නැහැ? මෙවා පිළිකුල් සහගත නාය මෙ ව අපි ගෙවන්ඩ සූදාන නෑ කියලා. ඒක දේශපාලනය ේතිකාවේ ගිහිල කියන්න පුළුව. හැබයි හමමෙන් එරාන් වික්‍රමරත් මැතුමා කිවවාගේ. එතුමා පධා ලෝක ප්‍රධාන බැංකුවගේ හිටපු වයිස් ප්‍රසිඩ සිටිබැංකුවේ හිටපු වයිස් ප්‍රසිඩෙන්් කෙනෙ. හරි ජාතික සංවර්ධන බැංය සෝ. ඒ කියන්නේ යම් කිසි දනුමක් එක්ක. මමත් ලංකාවේ ප්‍රධාන බැංකුවෝක හිරපු භාණ්ඩාකාර්ක කෙනෙක්. ප්‍රධාන ආර්ථක උපදේශ කෙනෙක්. එෙතකොට මං මේ අපි කතා කරේ මේ ජාත්‍යන්තර මූල්්‍ය ශේෂ්‍රත් එක්ක තියන ගනුදනු කරගන්න විදිහ පිළිබඳව යම් අදදකීමක්. ය පුද්ගල හැටියට ඒනිසා අපිට ැහ තැන්තැන්වල කිහිල කියන්න මේ අත්්‍යනා හොරකන් කලලා තියෙන එන් සසාපි මේවා එෙවන්ට සූදාන ෑැ කිය ඒවා හරි ඒවා ඒවා ඒ ජනතාව මුලා කරන්න කියන කතා. හරි ඉ සා ම ම පැහැදිරිි කරේ ඔයා අපිත් එ සටනට එන්න විකල්ප දේශපාලන පක්ෂය එක එක කට්ට්‍යිය එක එකේ ව කියනවා මූලික දේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර නය ප්‍රතිහුගත කිරීම පිළිබඳවවත් ඔවුන්ට ඇතවශයෙන්ම එ පොසිෂන් එකක් ස්ථාවරයක් නැහැ. ස්ථාවරය හැ.